හතක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. මේ හේතුවෙන් රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි. පිටින් බෙහෙත් ගන්න තල්ලි නැහැ නේ අපේ ඇත්තේ. කණ්ඩත් නැහැ. උදේ කන්න නැහැ. දින 2:00 ගියාම ඒ පොලිම එතනට ගියා. මම නේද අනුරාධපුරේ ඉඳලා. ඊ ආපු ගමන්නේ. මේ දොස්තරලා ඉන්නේ දේශපාලනය කරන්න නෙවෙයිනේ. ඒගොල්ලන්ට දෙන්නේ ලෙඩු බලා ගන්න. ඒ නිසා දේශපාලනය කරන දොස්තරලා ඒව කරගත්තා වේ. අනිත් අය ඉතින් මේ ඇවිල්ලා වැඩ කරන්න තියෙන්නේ. එසේ වෙතත් රජයේ වෛද්‍යවරුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කළත් රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය දක්නට ලැබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි විසඳුම් ලබා දෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට අරගෙන තියෙන තීන්දුව తీරණේ හින්දා තමයි රෝගීන් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක යහමකට ගන්න නම් වැඩ වර්ජනය දිගටම කරගෙන යන්න. වැඩ වර්ජනය නවත්තනවද නැද්ද කියන එක තීරණය කළ හැකි අපිට නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම්‍යශීලී වෙන්නේ කවදද? එදා වෙනකම් වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. මේ අතර ව්‍යාජ ඉල්ලීම් ඉල්ලමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවටයි රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා චෝදනා කරන්නේ. දැන් ඊයේ සංගීත වැඩ වර්ජනයක් කරා එක හේතුවකට. අද වෙද්දි හේතු හතක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ බොරු ව්‍යාජ ඉල්ලීම් මේ කරන වැඩ වර්ජනය ඇවිල්ලා තමන්ගේ ආධිපත්‍ය රැක ගැනීම මෙවැනි අවස්ථාවක වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම පිළිබඳව කනගාටු වන බවයි රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා ප්‍රකාශ කළේ. අපි බලාපොරොත්තු වෙනවා වෛද්‍යවරු වැඩ වර්ජන ඉක්මනටම ඉවර කරලා තමන්ගේ සේවයට එයි කියලා මුකියේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට කටයුතු කරනවා ඉදිරියේ. කනගාටු වෙනවා හැම දිනෙකම මේ වගේ අවස්ථාවක වැඩ වර්ජනයකට එළඹීම ගැන. අපි ඉල්ලා සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉක්මනටම මේක අපි කතා කරලා සාකච්ඡා මාර්ගෙන් විසඳගමු කියලා අපි හිතනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීනුත් ඒ වෙනුවෙන් නම්‍යශීලී වෙයි කියලා ලේකම්තුමා ඇතුළු අනෙකුත් නිලධාරීනුත්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.